Ruan Chamara. Pingwatni manusya jeevithaye kiyana eka hari durlaba deyak. Namuth eka minissunta therennema naha. Manusyekuna kenata mam manusyekune durlaba upatak mata labune kiyala therenne naha. මනුස්ස ජීවිතයේ උපත දුර්ලභයි කියලා තේරෙනවා නම් මිනිස්සු අතින් පව් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මිනිසුන්ගේ හිතේ අදහසක් තියෙනවා මැරෙන මැරෙන අය ආයෙත් මිනිස්සු වෙනවා කියලා. මැරෙන මැරෙන අය මිනිස්සු වෙනවා කියලා අදහසක් තියෙනවා. එතකොට මතක තියාගන්න යම් කිසි කෙනෙකුට අදහසක් තියෙනවා නම් මැරෙන මැරෙන අය ආයෙත් මිනිස් වෙනවා කියලා ඒක ඔහුගේ වැරදි අදහසක්. නමුත් ඒ වැරදි අදහස මිනිසුන්ගේ හිතවල තියෙනවා. ඒ නිසා මිනිසු කල්පනා කරනවා ස්වාමියාගෙන් බිරිඳට කරදර එනකොට බිරිඳ පතනවා උඹ නම් ආය මුණ ගැහෙන්න ඉපා. ඒ කියන්නේ යා මිනිසෙක් වෙනවා මේ මිනිසයා ස්වාමියා වෙන්න බෑ. ඒ කතාවේ ඇතුලේ තියෙන්නේ ආයෙත් තම මිනිසෙක් වෙනවා. ඊට පස්සේ බිරිඳගෙන් කරදර එනකොට ස්වාමියාන්ට ස්වාමියා හිතෙන් පතනවා අම්මෝ මේ ගෑනු නම් ඕනම නෑ. ඒ කියන්නේ හිත ඇතුලෙන් අදහසක් තියෙනවා තමන් මිනිසෙක් වෙනවා ඊළඟ ජීවිතේ හැබැයි තනිකඩ වෙලා ඉන්නවා. ඊට පස්සේ දරුවන් නැති කෙනා ප්‍රාර්ථනා කරනවා ගොඩාම් පින් කළා අනේ ඊළඟ ජීවිතේවත් දරුවෙක් ලැබේවා. එතකොට ඔහුගේ දිහිත ඇතුලේ අදහසක් තියෙනවා මම මැරිලා ආය මිනිසෙක් වෙනවා කියලා. ඊට පස්සේ ගෙවල් වලින් කරදර ජීවිතේ ගොඩාක් දුක් විඳිද්දී අනේ මට නම් එපා මේ දුක. ඊළඟට අපි ගමු සාමාන්‍යයෙන් ගත්තත් කොණ්ඩේ දිග නැති කාන්තාවක් කොණ්ඩේ දිග කෙනෙක් දැක්කොත් එහෙම අනේ මගේ ඊළඟ ජීවිතේවත් දිග කොණ්ඩයක් ලැබේවා. ତୁଡେ ප්‍රාර්ථනා හැම එකම ඇතුලේ තියෙන අදහස තමයි ආය මැරිලා මිනිසෙක් වෙනවා කියලා. ඒක වැරදි අදහසක්. ඒක අයිති අසත්‍යයට. සත්‍ය නෙවෙයි. සත්‍ය කුමක්ද? මේ ලෝකේ සත්‍ය කියන සත්‍යම විතරක් මුව මණ්ඩලෙන් පිට වුණා. කටින් සත්‍ය විතරක්ම පිට වෙච්ච. අකුරක්වත් අසත්‍ය පිට නැවුණ මේ තුන් ලෝක ධාතුවේම එකම එක්කෙනයි ඉන්නේ. ඒ කෙනාට කියනවා සත්‍ය නාම. උන්වහන්සේට නමකුත් තියෙනවා සත්‍ය. ඒ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ජී කවදාවත් අසත්‍යක් කියලා නැහැ. කවදාවත් අසත්‍යක් කියලා නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා මේ ධර්මයෙන් කෙනෙක් අවබෝධ කළොත් එහෙම මේ ධර්මයේ කෙනෙක් තේරුම් ගත්තොත් එයාට දකින්න බැරි දෙයක් තියෙනවා. මොකක්ද ඒ දකින්න බැරි දේ? තමයි ධර්මය අවබෝධ කරගත්තම දකින්න බැරි දෙයක් තියෙනවා. ධර්මය දකිනවා එක දෙයක් දකින්නේ නැහැ. මොකක්ද ඒ දකින්නේ නැති දේ? ධර්මයේ අඩුපාඩුවක් දකින්නේ නැහැ. එහෙනම් ඒකේ අනිත් පැත්තත් සිද්ධ වෙනවා. මොකක්ද අනිත් පැත්ත? යම් කිසි කෙනෙක් අඩුපාඩු දකිනවා නම් එයාට දකින්න බැරි දෙයක් තියෙනවා. ධර්මයේ දකින්න බෑ. අඩුපාඩු දැක්කොත් ධර්මයේ දකින්න බෑ. ධර්මයේ දැක්කොත් අඩුපාඩු දකින්න බෑ. ඉතින් කොහොම හරි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහ පොළොවෙන් නියසිලට පස්පිඩක් අරගෙන පින්වත් මහණෙනි මැරෙන අයගෙන් මේ මිනිසු මැරෙනවනේ
මේ මැරෙන මිනිස්සුන්ගෙන් නියසිලට ගත්ත පස්පිඩක් වගේ ප්‍රමාණයක් තමයි ආයෙත් මිනිස්සු වෙලා උපදින්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් මිනිස්සුන්ගෙන් මැරිලා සතර අපායෙ උපදින්නේ. ඕක තමයි සත්‍ය කාරණා. ඔය හොඳට කන් යොමු කරගෙන අහන්න, හොඳට ඇහුවොත් හොඳ දැනුමක් එනවා, ජීවිතය ගැන ලොකු තේරුමක් එනවා. ඉතින් ඒ නිසා හොඳට කන් යොමු කරගෙන අහන්න. මැරෙන මිනිසුන්ගෙන් ආයෙත් මිනිස් වෙලා උපදින්නේ නියසිලට ගත්ත පස්පිඩක් වගේ මහ පොළොව වගේ ප්‍රමාණයක් සතර අපායෙ උපදින්නේ. එහෙනම් හොඳට මතක තියාගෙන ඉන්න, මේ පෘථිවියේ ඉන්න මිනිස්සු ඉන්නවනේ දැන් කෝටි 700ක්. මේ කෝටි 700කින් කලින් ජීවිතේ මිනිස් වෙලා ඉඳලා තියෙන්නේ කී දෙනෙක්ද? මේ කෝටි 700ක් මිනිස්සු ඉන්නවනේ කලින් ජීවිතේ මිනිස් වෙලා ඉඳලා තියෙන්නේ නියසිරට ගත්ත පස්පිඩක් වාගේ. කෝටි 700 ගත්තොත් කලින් ජීවිතේ මිනිස් වෙලා ඉඳලා තියෙන්නේ ලක්ෂයක් විතර. කෝටි 700ෙම ලක්ෂයක් විතර තමයි කලින් ජීවිතේ මිනිස් වෙලා ඉඳලා තියෙන්නේ. අහලා නැද්ද නිතර මිනිසු කියනවා අද කාලේ මිනිසුන්ගේ මනුස්සකම නැහැ කියලා. ඉතින් මනුස්සකම කොහොමද එන්නේ? කලින් ජීවිතේ මිනිස් වෙලා ඉඳලා නැහනේ. නමුත් මිනිස් හිතාගෙන ඉන්නවා අපි කලින් ජීවිතේ දෙවියෝ වෙලා ඉඳ ඇති. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, දෙවියන් අතර චුත වෙන දෙවියන් ගෙනොත් ආයෙත් මිනිසෙක් වෙන්නේ නියසිරට ගත්ත පස්පිඩක් වගේ. දැන් හොඳට ඉගෙනගෙන රස්සාවක් ගත්තක් කවදා හරි පෙන්ෂන් ගන්න වෙනවනේ. අපි මිනිසෙක් වුණා පිනකට අපිටත් මේ මනුෂ්‍ය ජීවිතය අත්හරින්න වෙනවනේ. මිනිසෙක් වෙන්න තිබ්බ පින ගෙවුනාට පස්සේ කර්මානුරූපව සසරට වැටෙනවනේ. දෙවියන්ටත් ඒකමයි. දෙව්ලොව කියන්නේ පින්වත්නි, සමහර පින්බලයට දෙව්ලොව උපදිනවා. නමුත් කාමාසක්ත බව නිසා සමහර දිවරු දිව්‍ය අප්සරාවන් එක්ක කාමයේම යෙදිලා දිව්‍ය ආහාර පාන ගන්න හිත නැමෙන්නේ නැහැ. ඒ අය දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. ඇයි පින්වත්නි? සාමාන්‍යයෙන් ඒකයි කිව්වේ, නුවණ කියන එක මිනිස්සුන්ට හරි වටිනවා. දැන් සාමාන්‍ය මනුස්ස ලෝකේ, මේ සාමාන්‍ය මනුස්ස ලෝකේ ස්ත්‍රීන් දිව්‍ය අප්සරාවක් එක්ක ගන්නකොට දෙවියන්ට මිනිස්සුන්ගෙන් මනුස්ස ලෝකේ ලස්සනම ගෑනු ළමෙක් දෙවියන්ට පේන්නේ පිරිතෙක් වගේ. එච්චර දෙවරු ලස්සනයි. මේ මිහි මණ්ඩලේ උපදින පින්වන්තම රජුරෝ තමයි සක්විති රජුරෝ. ඒ සක්විති රජුරවන්ට තමයි මේ පෘථුවේ ඉන්න ලස්සනම බිරිඳ හම්බ වෙන්නේ. ඈවත් දිවි අප්සරාවක් තරම් ලස්සන නැහැ. සාමාන්‍යයෙන් දිවි අප්සරාවක් රාගික මිනිසෙක් එහෙම දැක්කොත් එහෙම එයාගේ පපුව පුපුරනවා රාගෙට, ආසාවට. එච්චර ලස්සනයි. සාමාන්‍ය මනුස්ස ලෝකයේ මේ නිකං ගෑනු ළමයි දැක්කට පස්සේ හිත විසිරිලා, ඒ ගැනම හිත හිතා ඉන්න ලෝකෙක පින් දහම් කරගෙන කෙනෙක් දෙව්ලොව ගිහිල්ලා ඒ වගේ කෙනෙකුට දිව්‍ය අප්සරාවෝ ලක්ෂයක් විතර හම්බ වෙනකොට නුවණ තිබ්බේ නැත්තම් ඔහු කාමී මුලා වෙනවා. දුර්ලභව ලැබිච්ච දිව්‍ය ජීවිතේ කාමයෙන්ම අවසන් කරනවා. පින් කරලා දෙව්ලොව යන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරන්නේ දෙව්ලොව යන්න, අපිට කියන්නේ ශ්‍රාවකයන්ට කාරණා පහකින් දෙව්ලොව යන්න කිව්වා. මොකද ඒ කාරණා පහ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා.
දෙව්ලොව යන්න කිව්වා ප්‍රඥාවත් එක්ක. දෙව්ලොව යන්න කිව්වා අහපු බණත් එක්ක. දෙව්ලොව යන්න කිව්වා දුන්න දානෙත් එක්ක. දෙව්ලොව යන්න කිව්වා රැකපු සීලෙත් එක්ක. දෙව්ලොව යන්න කිව්වා ශ්‍රද්ධාවෙන්. නැත්තම් සාමාන්‍යයෙන් කෙනෙකුට දානයක් පූජා කරලා ඒ පිනම සිහි කර කර අකුසල් සිහි නොකර ඒ දානමේ පින්බලෙන් දෙව්ලෝකට යන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයාට අවවාද කරන්නේ ප්‍රඥාවත් එක්ක දෙව්ලෝ යන්න. නැත්තම් ඒ දෙවියන්ගේද දිව්‍ය ආයුෂ ඉවර වෙච්ච ගමන් සතර අපායට වැටෙනවා. ඉතින් එහෙනම් ඔය කතාව ඇසිරෙනුත් තේරෙනවා දෙවියන්ගේ අතරින් මැරෙන මනුස්ස ලෝකෙට ආයෙන්නේ නීසිරට ගත්ත පස්පිඩක් වගේ. එහෙනම් කෝටි 700ක් මිනිස්සු අතරින් කලින් ජීවිතේ දෙවියෝ වෙලා ඉඳලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඉතාමසුළු ප්‍රමාණයක්. කෝටි 700න් 50,000 ලක්ෂයක් විතර. නමුත් අපි හිතාගෙන ඉන්නේ අපි කලින් දිව්‍ය ලෝකවල ඉඳලා ආවා කියලා. නෑ. දෙව්ලොව ඉඳලා ආපු අයගේ හිතවල හරියට තියෙනවා අන් අයට සමාව දෙන එක. දෙව්ලොව ඉඳලා ආපු අයගේ හිතවල තියෙන උතුම් අදහස්. ලාමක අදහස්, තුච්ච අදහස් හිතවල තියන්නේ නෑ. නීච අදහස් එන්නේ නෑ. ඒ මිනිස්සු හරියට ඉවසනවා. ඒ වගේම කලින් දෙව්ලොව ඉඳලා ආපු අය හයි ප්‍රියමනාපයි. ඒ ජම්ම ස්වභාවය එනවා. මතක තියාගන්න මේ මුළු මනුස්ස ලෝකෙම කලින් ජීවිතේ දෙවියන් වෙලා හිටපු මිනිස්සු වෙලා හිටපු අය ඉන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. එතකොට බ්‍රහ්මියෝ වෙලා ඉඳලා මනුස්ස ලෝකේ ඉන්න අය ගත්තොත් එහෙම බ්‍රහ්මියෝ කලින් ජීවිතේ බ්‍රහ්මියෝ වෙලා හිටපු අය මේ කෝටි 700ක් මිනිස්සු අතරින් 100ක්වත් ඉඳීද කියලා සැකයි. මේ මුළු පෘථුවියම ඒ කලින් බ්‍රහ්ම ලෝකවල ඉඳලා මනුස්ස ලෝකේ ආපු අයට කාම ආශාව උපදින්නේ නැහැ. ස්ත්‍රීන්ට ඇල්ම උපදින්නේම නැහැ. කාම ආශාව උපදින්නේ නැහැ. හරි සංසුන් භාවනාවට හිත යනවා වැඩි. මෛත්‍රිය වැඩි හිතේ. තරහා එන්නේ නැති තරම්. එතකොට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මිනිස් ලෝකවල ඉඳලා කලින් ජීවිතවල ආපු අය සුළු ප්‍රමාණයක් ඉන්නේ. එහෙනම් මේ පෘථුවියේ මිනිසුන්ගෙන් මනුස්සකම් දෙවියෙක් වගේ උපකාර කරන ස්වභාව බ්‍රහ්ම ගති මේ පෘථුවියේ හොයන්ට ලැබෙන්නේ ඉතාමත් දුර්ලභව. හැම කෙනාගේම නෑ. එහෙනම් අනිත් මිනිසු කොහෙන්ද ආවේ? කල්ප ගණන් දුක් ඉඳලා නිරේ ඉඳලා ආපු අය ඉන්නවා. ඒ මිනිස්සු මේ මිහි මණ්ඩලට ඇවිල්ලා අර කර්මවල ඉතුරු ටික ගෙවනවා. කර්මවල ඉතුරු ටික ගෙවනවා. දුක් විඳිනවා. ආහාර පානෙන් වස්ත්‍රයෙන් ඉඳි හිටින්න තැන් නැතුව විඳවනවා. නපුරු මිනිසෙක් හම්බ වෙලා විඳවනවා. නපුරු බිරිඳක් හම්බ වෙලා විඳවනවා. නපුරු දරුවෝ හම්බ වෙලා විඳවනවා. නපුරු දෙමව්පියෝ හම්බ වෙලා විඳවනවා. නපුරු රස්සාවක් කරන ආයතනයක් හම්බ වෙනවා. දසතින් දුක් ලැබෙන විඳවනවා. රස්සාවක් හම්බ වෙනවා. අතින් ජරාව අල්ලල්ලා ඉන්න. ඔබ දැකලා නැද්ද වැසිකිලි මේ සුද්ධ කරන අය ඉන්නවා. අතින් අදිනවනේ. ඒ රස්සාවට යාව දැම්මා කර්මානුරූපව. සමහර පිට රටවල මේ අප්‍රිකානු, ඉතියෝපියානු රටවල් වල තියෙනවා වෙන රටවල් වලින් කැලිකසල ගෙනල්ලා කඳු ගණන් ගොඩ ගහනවා. ඒ කැලිකසල ගොඩේ තමයි ඉන්නේ.
බඩගින්න ඉන්න කෙනෙකුට දන්සලක් ගැන දැනගත්ත ගමන් ඒ දන්සලට දුවනවා වගේ කුණුලුරියක් ආපු ගමන් දුවනවා එතෙන්ද. කුණුලුරිය බාණ්ඩ දෙන්නේ නැහැ, කපුටෝ වගේ වට කරගන්නවා. ඔයාලා දැකලා නැද්ද ඒවා? ඒවා කොහෙද මිනිස්සු බලන්නේ? මිනිස්සුන්ට ඕනන්නේ කවුරු හරි කාට හරි බනිනවා නම් ඒව බලනවා. ඔයාලගේ හැම ෆෝන් එකම ලස්සන මල් ඇති, ඔයාලගේම සෙල්ෆි ඇති, ලස්සන උද්‍යාන ඇති. හිඟන මිනිස්සුන්ගේ ෆොටෝ ඔයාලගේ ෆෝන් වල නෑ. කකුල කුණු වෙලා, ශරීරයේ අවයව කුණු වෙලා දුක් විඳින සත්තුන්ගේ ෆොටෝ ඔයාලගේ ෆෝන් වල නෑ. ඇඟ කුණු වෙලා අතපය කපපු මිනිස්සුන්ගේ ෆොටෝ ඔයාලගේ ෆෝන් වල නෑ. තියෙන්නේ සුන්දර දේවල්. ඇයි? හිතෙන් කැමති නෑ අරවට. නමුත් ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? නිරේ ඉඳලා ආවට පස්සේ ඒ දුක්ඛන්දර විඳිනවා. මිනිසුන්ගේ කඩෙන් පිට වෙනවා. නිරා දුක අපි විඳින්නේ කියලා. කරන්න දෙයක් නෑ. ආපු ආපු ලෝකවල දුක් විඳිනවා. ඊළඟට මිනිස්සු අතරටම එනවා තිරිසන් ලෝකේ ඉඳලා බොහෝ කාලයක් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා මිනිස්සු අතරට එනවා තිරිසන් ලෝකෙන්. උන්ගේ හිත්වල නිතර පවතින්නේ මොකද්ද? තිරිසන් ගති. මිනිස්සු අහනවා, ඇයි මිනිස්සයා ඇයි මේ තිරිසන් වී? උන්ගේ ජම්ම ගති. ජම්ම ගති ආපු ලෝකවල ස්වභාවල් පිහිටෙනවා. සර්ප ලෝකවල ඉඳලා ආවට පස්සේ උන් නිතර බලන්නේ බුදියා ගන්න. ඊළඟට සමාජයට කපුට එක් හරි කපුට ජීවිතයක් හරි ඉඳලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ එයාගේ වැඩේම කොහේ හරි කුණු කන්දලා කවුස්සන එක. ඒ වගේ ගති උපදිනවා. ඊළඟට උපදිනවා ඒ ස්වභාවයේ. මම කියන එක බුදුරජාණන් වහන්සේ කාලේ විච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ ළඟට බණහන්ට ආවනේ මිනිස්සු පස් දෙනෙක්. එක දවසක් ඇවිල්ලා එක්කෙනෙක් මේ බිම ඉරි ඇඳ ඇඳ ඉන්නවා, එක්කෙනෙක් උඩ බලාගෙන ඉන්නවා, ඊට පස්සේ එක්කෙනෙක් වටපිට බලනවා, එක්කෙනෙක් කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. ඒ අය බණ අහලා ගියාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි බුදු කෙනෙක් ළඟ දහන් අසද්දිත් මේ පස් දෙනා පස් විදිහන්නේ කිව්වා. ආනන්ද, ඔය බිම ඉරි ඇඳ ඇඳ හිටව මනුස්සයා බොහෝ කාලයක් සංසාරේ ගැඩවිල්ලෝ වෙලා ඉපදිලා තියෙනවා, අදටත් ඉරි ඇඳෙන එකම උපදිනවා කිව්වා. එහෙනම් මේ දැන් වුණත් මේ බණ අහද්දි මේ එක එක්කෙනාට හිතෙනවා තියෙනවනේ ජම්ම පුරුදු. මේ බණ කියද්දි කන් යොමු කරගෙන අහන්න තියෙනවා, අහන්න හිතෙනවා නම්, කන යොමු වෙනවා නම් සසරේ බණ අහපු අය. මේ බණ අහද්දිත් එහෙ යන්න මෙහෙ යන්න මල් ගස් දිහා බලන්න වටපිට බලන් ඉඳෙනවා නම් කියනවා, පින්වත් ආනන්ද වටපිට බල බලා බණ අහපු කෙනෙක් හිටිය නේද? කලින් ජීවිතේ වඳුරෙක් වෙලා හිටපු කෙනෙක්. අර ජම්ම ගති ආවා කිව්වා. උඩ බලාගෙන බණ අහපු කෙනා ආනන්ද, මෙයා බොහෝ කාලයක් නැස්සාස්ත්‍ර කළා තියෙනවා, තරු ගණන් කර කර. ආනන්ද එක මේ මිනිස්සේ හොද්දට කන් යොමු කරගෙන ආගෙන හිටිය නේද? ආනන්ද, ඔහු සංසාරේ ගොඩාක් භවනා කරපු තාපසෙක් කියෝ. එහෙනම් නොඑක් ලෝකවලින් ආපු මිනිස්සු එක තැනකට බණහන් ආවට පස්සේ සියලු දෙනාගේ අවධානය අපිට ගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහිම අවධානය ගන්න බෑ. ඊට පස්සේ ප්‍රේත ලෝකවල ඉඳලා ආපු අයගේ මනුස්ස ලෝකයට ආවට පස්සේ ප්‍රේතකම උපදිනවා.
හොඳට තේරෙනවා බොණ්ඩ කියම පෙරේතයි. සමහර මිනිස්සු බීලා බෝතල් ඇඟේ හලා ගන්නවා පෙරේතකම. කට දෙපැත්තේ කෙල වැක්කිරෙනවා. නන්දොඩවනවා. වැටෙනවා. වමනි දානවා. මෙච්චර පෙරේත උනේ කලින් ජීවිතවල ඉඳ පෙරේත ලෝකවල ඉඳදී. ඇඳුම් පිරිසුදු තියාගන්න හිතෙන්නේ නැහැ. කාමරේ පිරිසුදු තියාගන්න හිතෙන්නේ නැහැ. ගෙදර පිරිසුදු තියාගන්න හිතෙන්නේ නැහැ. එන මිනිස්සු කියන මොකද්ද මේ පෙරේත විමානයක් වගේ? ධම්මගති. නාග ලෝකවල ඉඳලා ආවට පස්සේ නාග ගතිම පිහිටනවා. නාග ගතිය තමයි එක අදහසක ඉන්න බෑ. මේ හිතනවා මම මේක කරනවා කියලා ඊළඟ මොහොත වෙනස් වෙනවා. ඊළඟට නාංගයාගේ ස්වභාවය තමයි හූල්ලන එක. දුකක් ආපුම ඉකි ගහනවා, පපුව පිච්චෙනවා, හැකිලෙනවා, ලොකු දරා ගන්න බැරි ශෝකයක් හදවතට එනවා නිතර නිතර. නාංගයාගේ ගතිය තමයි ආවට පස්සේ ගොඩාක් වික්ෂෝපයි. ඒ කියන්නේ වෙච්ච පුංචි වැරද්ද හිත හිතා පසුතැවිතැවි ඉන්නවා. හරියට පසුතැවෙනවා. මගේ මේක වුණා, මේක වුණා, මේක වුණා කියලා පසුතැවෙනවා. හරියට පසුතැවෙනවා. වෙච්ච වැරද්ද අමතක කරන්න බෑ. හරියට දුක එනවා. ඊළඟට නාග ලෝකවල ඉඳලා ආපු ස්වභාවය තමයි සමහර අයට උඩඟු කම වෙදී. නාගයන්ගෙත් එක එක ස්වභාවල් තියෙනවා. උඩඟු කම වෙදී සමහර අයගේ රාගි වෙදී අසාමාන්‍ය කාමාසාවක් උපදිනවා. ඊළඟට මේ ලෝකවල ඉඳලා ආපුවාට පස්සේ තියෙන තව අරුබුදයක් තමයි දිව්‍ය ලෝකවල ඉඳලා ආපු අයට දෙවිවරු උදව් කරන්නේ නැද්ද? උදව් කරනවනේ. ඒ වගේ පෙරේත ලෝකවල ඉඳලා ආවට පස්සේ පෙරේතයෝ වට කරගන්නවා. දැන් මෙහෙමයි. දැන් ඔන්න මම බන කියනවා. ඒතර අපේ ඥාතීන්ට ගම්වලයිට අපේ හාමුදුරුවෝ කිව්වට පස්සේ ඒ හාමුදුරුවෝ ගැන අවධානය ඇසුරු කරන එකට යොමු වෙන්නේ නැද්ද? අපේ කෙනා කියලා. නාග ලෝකවල ඉඳලාත් මනුස්ස ලෝකයට ආවට පස්සේ ඇයි මිනිසයා කියන්නේ උසස් තැනන්නේ? ඥාතීන්ට උනත් තමන්ගේ ඥාතියා වටා රොක් වෙන්නේ එයා ඉහළකට ගියොත්ද පහළට ගියොත්ද? ඈ ඉහළකට. දැන් සමහර අය අපේ ඥාතීන් කියාගෙන සමහරවිට අපිට කතා කරනවා අපි ගෙවල් වල ඉන්න කාලේ දැකලත් නැහැ. දැන් අපිටම වෙලාවකට හිතෙනවා අපිට මෙච්චර ඥාතීන් ඉන්නවද කියලා. එතකොට මේ පිරිසකින් උසස් තැනකට ගිය ගමන් නැති ඥාතින් එනවා. නාග ලෝකෙත් එක්ක මනුෂ්‍ය ජීවිතේ උසස් තැන. ඒ නිසා ඔහුව පිරිවරා ගන්නවා. අපි හිතවත් කෙනෙක් සිරිපාදේ ගියා. එයා සිරිපාදේ ගිහිල්ලා ආවා. ආපු දවසේ ඉඳලා කොන් දෙකක්කම. ඊට පස්සේ හිතට එක එක නොයෙක් වික්ෂෝපේනෝ පසුතැවිලිනවා. පස්සේ ඔහු යම්කිසි මෝහන නිද්‍රාවකින් බැලුවා. බලනකොට මොකක්ද වෙලා තියෙන්නේ? සිරිපාදයේ ඇතුල් වෙනකොට ඒ වනේ අඩවිය ඉඳලා තියෙනවා නාගිනියක්, භූත නාගිනියක්. ඇය බොහෝ කාලයක් හොයලා මගේ ස්වාමියා කෝ කියලා. ඊට පස්සේ අර පුද්දිලයා මේ කන්ද නගෙනකොට එයාට එකපාරම හිව ආවා මේ තමයි කලින් ජීවිතේ ස්වාමියා කියලා. ඇඟට ඇතුල් වුණා. අදටත් තියෙනවා. හොයාගෙන එනවා. එතකොට දැන් ගොඩාක් අයට ඒ බලපෑම තියෙනවා. සමහර අයට මෙහෙම එකක් තියෙනවා. ඔන්න අපි කියමු යම්කිසි පිරිමි ළමයෙකුට ඔන්න ඔය වගේ නාගිනියක්ගේ බැල්මක් වැටුණා කියන්න.
වැටුණාට පස්සේ මෙයාට ඒ අනුව තමයි හිතෙන්නේ දැන්. යව මෙහෙවන්නේ. ඒක මෙහෙමයි. ඔයාලා ස්වාමීන් වහන්සේලා නිතර ඇසුරු කළාට පස්සේ අර ස්වාමීන් වහන්සේලා කියන විදිහට හිතන්නේ ඒ විදිහට හැසිරෙන්න හැදෙන්නේ. දැන් මේ පුංචි ළමයි කාටුන් බල බලා මම දැක්ක දවසක් පුංචි දුවේ ඒ කෙල්ල යන්නේ කාටුන් වගේ. අර නිතර බලන එක හුරු වෙලා. ඊට පස්සේ දැන් මට මුණ ගැහුණා මේ මොකද්ද ඔය අපරාධ විමර්ශන එකේ CID කේ මහත්තෙක් අපි හිතවත් ඒ මහත්තයා කියනවා දැන් ඒ යාලා පුංචි දෙයින් ගොඩක් දේවල් හොයනවානේ. කියනවා දැන් එයා තරුණ පුතෙක් ඒ දැන් ගෑන් ළමයා මේ කෝල් එක කට් කළත් එයා ඒ අනුවෙන් ගොඩක් හිතනවා. ඇයි මෙයා මේ වෙලාවේ මේක කට් කළේ? මේ වෙලාවේ කවුද ආවේ? මේ වෙලාවට අනුව කවුද එන්න පුළුවන්නේ? හරියට සැක උපදිනවා. ගෑන් ළමයාගේ ෆෝන් එකේ මිස් කෝල් එකක් තිබ්බොත් මේක කොහෙන්ද ආවේ? මේ නම්බරේ කාගේද? ඒ ඔක්කොම එයා චෙක් කරනවා. හේතුව යමක් වැඩිපුර හිතලා ඊට අනුව හැඩගැහිලා සාමාන්‍ය ලෝකෙටත් අරකාවා. භයානකයි තත්ත්වය. ඒ වගේ නාග බැල්මක් එක්ක නාග ඇසුරක් එක්ක මිනිස්සෙක් ගත කළොත් එයාගේ ජීවිතේ නාග ජීවිතයකට හැදෙනවා. වැරණට පස්සේ යන්නේ එහෙ. එතකොට ඒකේ තියෙන එකක් තමයි අපි කියමු පිරිමි ළමයෙක්ගේ ඇඟකට නාංගිනියෙක්ගේ බැල්මක් වැටුණා. එතකොට නාංගියන්ගේ ස්වභාවයක් තමයි මම කිව්ව රාගය අධිකයි. එතකොට මෙයාගේ හිතට ගොඩක් කාම ආසාවල් එනවා. ඒ වගේම තමයි එයා බලන්නේ අර අර බැල්මත් එක්කනේ. එතකොට ඇතුලේ ඉන්නේ නාංගිනියක් ස්ත්‍රියන්නේ. ස්ත්‍රි ආස පිරිමින්දනේ. එතකොට මෙයාගේ ඇහෙන් බලන රූප අතර මෙයාගේ හිත යන්නේ පිරිමියන්ට. ඕන් ඔය විදිහට තමයි විකෘති කාමාශාව උපදින්නේ. අසම්මත කාමාශාවල් තියෙන සිය දෙනෙක් ගත්තොත් අනිවාර්යයෙන්ම 90කගේම ඇඟේ ওই සිද්ධි තියෙනවා. නමුත් ඒ දන්නෝ කවරහුද? ඒවා විසඳන්නෝ කවරහුද? අනිත් එක තමයි ඒ නාංග ලෝකවල තියෙන එක. නාංගයේ ගේ බැල්මක් තමන තිබොත් එයා අකමැති දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ට නාගයෙක් ඉන්නවා කියලා බැල්මක් තියෙනවා කියලා පිළිගන්න කැමති නෑ. විසඳන්නම බෑ. ඊට පස්සේ ආපහු වෙන ලෝකෙට යනවා. ගොඩාක් පින් කරන අය අතරත් ඔය අරුබුදී තියෙනවා. මොනවා කරන්නද? ආපු ලෝකවලටම යනවා. ආපු ලෝකවලට යනවා. හොඳට පින් කරන දැහැමි කෙනෙක් දැක්කොත් අපි හිතනවා මෙයා නම් කලින් දිව්‍ය ලෝකේ ඉඳලා එන්න ඇති. අපිට හිතෙන්නේ. ඉතින් එයා කරන පින් වලින් ආයේ දිව්‍ය ලෝකෙටම යනවානේ. ආපු ලෝකවලටම යනවා. ඔබද ධර්මයෙන් හිත වෙනස් කරගත්තේ නැත්තම් ධර්මයෙන් දියුණුනේ නැත්තම් කාරණා පහක් පුරුදු කළේ නැත්තම් ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන කාරණා පහ පුරුදු කළේ නැත්තම් ඔබද ආපු ලෝකවලට යාවි.